අපි කතා කරන්න සූදානම් වෙන්නේ අත්පිට ගැන. නමුත් අපි අත්පිට විකුණුම් පොඩක් නැවත මතක් කරගමු. විකුණුම් කියන්නේ ආදායමක් නේද? ඔව්. එහෙනම් අපි ගැනුම් සලකමු වියදමක් කියලා. වත්කමක් කියලා තර්ක එන්න පුළුවන්. නමුත් විකුණුම් ආදායමක් නිසා ගැනුම් අපි සලකමු වියදමක් කියලා. වත්කමක ලක්ෂණත් ගැනුම් ගිණුමේ තියෙනවා. නමුත් අපි සරලව විකුණුම් ආදායම් ගිණුමක් ගැනුම් වියදම් ගිණුමක් කියලා හඳුනගමු. හරි, එතකොට ගැනුම් කරන්න මොකද වෙන්නේ? අපි වියදම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ගෙදරට බඩු ගන්න ගෙදර වියදම් වැඩි වෙනවා වගේම ව්‍යාපාරයකට භාණ්ඩ ගත්තම ගැනුම් කියන වියදම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට අත්පිට ගැනුම් කරනවා කියන්නේ සල්ලි ගෙවනෝ නේද? ඔව්. එතකොට මුදල් කියන වත්කම් මොකද වෙන්නේ? අඩු වෙනවා. ගැනුම් කරද්දී අපි සල්ලි ගෙවන නිසා මුදල් කියන වත්කම් අඩු වෙනවා. ගැනුම් අපි සලකනවා වියදමක් කියලා. එතකොට වියදම් වැඩි වෙනවා. වත්කම් අඩු වීම බැර, වියදම් වැඩි වීම අර. වත්කම් වැඩි වීම බැර, වියදම් වැඩි වීම හර විදිහට තමයි අපි හඳුනගන්නේ. එතකොට දැන් මෙතන වැඩි වුණ වියදමේ නම මොකක්ද? ගැනුම්. වැඩි වුණ වියදමේ නම තමයි ගැනුම්. අඩු වුණ වත්කම මොකක්ද? සල්ලි ගෙවලනේ ගත්තේ මුදල්. එහෙනම් අත්පිට ගැනුම් කරාම මොකද වෙන්නේ? මුදල් කියන වත්කම් අඩු වෙනවා. මුදල් කියන වත්කම් අඩු වීම මුදල් ගිණුමට බැර. කොච්චරක්ද? ලක්ෂ දෙකක්. දහස් වලින් නිසා 200ක්. මුදල් කියන වත්කම් අඩු වීම මුදල් ගිණුමට බැර කළා 200ක්. ගැනුම් අපි වියදමක් කියලා හඳුනගමු කිව්වනේ. වත්කමක ලක්ෂණ තිබුණත් ඒතර වියදම් වැඩි වීම හර නිසා ගැනුම් ගිණුම අපි හර කළා 200ක්. ඒතර මුදල් ගිණුම බැර වුණේ ඇයි? ගැනුම් ගිණුම නිසා. ඒතර ගැනුම් ගිණුම හර වුණේ ඇයි? මුදල් නිසා. මුදල් ගිණුම බැර, ගැනුම් ගිණුම හර විදියට තමයි අපි අත්පිට ගැනුම් ගිණුම්ගත කරන්නේ.